සුබ දවසක් හැමෝටම මම අදත් කහ වගාව පිළිබඳ පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. එතකොට මං අද අරන් ආවේ මගේ මාසික කහ වගාව මේ පෙන්වන්නේ මේ මගේ මාසය දැන්ට හිටෝලා. එතකොට මේක මාසයේ විදියට දැන්ට කොළ තුනක් හැදිලා තියෙනවා. හිටවපු ඒ කියන්නේ 90 95ක්ම පැලවිලා තියෙනවා. බී මං මේ හිටේ මාස 12ක් වෙනකොට බීජ තමයි හිටවේ. ඒ හින්දා 95කට වඩා පැලවිලා තියෙනවා. එතකොට මේ අද වෙදි ගොඩක් කට්ටිය ප්‍රශ්නයක් කියලා තියෙනවා කහ අරන් ගිහිල්ලා හිටවනවා හිටවුවර පස්සේ කහ පැලවෙන්නේ නැහැ කියන එක. ඒකට ගොඩක්ම හේතුව ඒ මේ අද වෙද්දී ඒ කියන්නේ නොවැම්බර් 15 අද වෙද්දී මේ වෙඳ පොලේ ගොඩක් තැන්වල බීජ නෙමේ තියෙන අමුකහ බීජ කියලා දෙනවා. ඒ කියන්නේ මාස 8ක් විතර වෙච්ච කහ ගලවලා සති දෙක තුනක් කොහේ හරි තියලා බීජ විදියට ඒ කියන්නේ ගලවලා සති දෙකක් විතර යද්දී හොඳට මෝරලා වගේ පේනවාට ඒක මෝරලා නෙමේ තියෙන්නේ ඒ බීජ නෙමේ අර දලු ගලවලා තියලා ඉවරලා තිබ්බාම හොඳට මෝරලා වගේ පේනවා. එතකොට මන් නම් මේ හිටෙව්වේ මාස 12ක් පරණ මේ කහව ගාවින් අරගත්ත ඒ බීජ තමයි මං හිටවල තියෙන්නේ. එතකොට මං හිටෙව්වා කෑලි 100ක් හිටවනම් 100ෙන් 95ක් ටික් වෙන්න වගේ පැලවෙලා තියෙනවා. එතකොට පැලවීම උපරිමයෙන් හොඳටම තියෙනවා. මේ ගොඩක් කට්ටිය අහලා තිබ්බ කමෙන්ට් එහෙම දාලා තිබ්බ මම කහ හිටෙව්වා පැලවුන්නේ නැහැ කියලා. පැලවුන්නේ නැති කට්ටිය මට කියන්න තියෙන එක තමයි ඒ කියන්නේ ගොඩක් කට්ටිය මේ වැස්සත් එක කොහොම වුණත් දලුත් මේ දලු අරන් හිටවපුවම පැලවෙන්නේ නැහැ ගොඩක් ගව නරක් වෙනවා මිසක් පැලවෙන්නේ නැහැ. ඒක තමයි හේතුව පැලවෙන්නේ නැහැ කියන හේතුව. ඊට පස්සේ මගේ මේක මාසයයි වෙන්නේ අදට දැන් හිටවල මාසයයි මාසෙන් ඔක්කොම වෙන්න වගේ ඒ කියන්නේ 95ක් වගේ පැලවෙලා තියෙනවා. කොළ පැලක් ඒ වගේ දෙකක් තියෙනවා කොළ තුනක් තියෙනවා ඒ වගේ තියෙනවා. මගේ පොඩි වීඩියෝ එක තමයි මම අද අරන් ආවේ. වීඩියෝ එක ඉවරයි තවත් වීඩියෝකින් අපි හමු වෙමු.